අද පෝරකය විශේෂාංගෙන් අවධානය යොමු කරන්නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේදී අවධානය යොමු කරන කරුණු කිහිපයක් පිළිබඳවයි. පෝරකය ඒ එල්ලා මැරීමට සිටින පුද්ගලයා සෞඛ්‍ය සම්පන්නව සිටින බවට බන්ධනාගාරයේ වෛද්‍ය නිලධාරීන් විසින් සහතික කළ යුතුයි. ඒකට හේතුව අසනීපයෙන් පෙළෙන පුද්ගලයෙක්, එහෙම නැත්නම් රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකු එල්ලා මැරීම සිදු කරන්නේ නැහැ. මෙයට එක් වෙන්නේ වෛද්‍යවරයෙකු හැටියට බන්ධනාගාර වෛද්‍ය නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් නෙවෙයි. ඔබතුමා සඳහන් කරන විදිහට මරණ දඬුවම යම් පුද්ගලයෙක්ට නියම කළාට ඔහු නිවැරදි සෞඛ්‍ය තත්ත්වයකින් නොමැතිනම් ඒ ක්‍රියාත්මක කරන්නට හැකියාව ඒ ක්‍රියාත්මක කරන්න දිනය කල් දාන්නට ඉඩ තියෙනවා. මෙවර මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජයේ තීන්දුවක් කරන් තියෙන්නේ මත්ද්‍රව්‍ය වැරදි වලට සම්බන්ධ චෝදිතයින්ට, එහෙම නැත්නම් මේ වැරදි කරුවන්ට. මේ ක්‍රියාවලිය ගැන ඔබතුමාගේ අදහස? ලංකාවේ නීතිය අනුව හෙරොයින් ග්‍රෑම් දෙකක් තමා සන්තකයේ තිබුණොත් එය මරණ දඬුවම ලබා දීමට හේතුවක්. මෙහිදී අපිට රජය කියනවා මේ මරණ දඬුවම ලබා දීමට මුලින්ම තීරණය කරපු හතර දෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව. ඔවුන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවන් නෙවෙයි, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවන් අපි සලකන්නේ රෝගීන් හැටියට, ඔවුන්ට ප්‍රතිකාර කළ යුතුයි. ඔහු ළඟ ග්‍රෑම් කොපමණ තිබුණත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙක් නම් ඔහුට ප්‍රතිකාර කළ යුතුයි. නමුත් අපිට රජය කියා සිටින්නේ මේ හතර දෙනාම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වෙළඳාමේ දුනායි කියලා. රාජ්‍ය නීති අනුව මරණ දඬුවම ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ හැකියි. පෝරකය